මේ ඔබ දකින්නේ ඊගමුව කටුවපිටිය දේවස්ථානය වෙත තිලීනා හර්ෂණීගේ දේහය රැගෙනෙන ආකාරය. ඔබ දන්නවා 2019 අප්‍රේල් 21 වන පාස්කුවිරිදා ඇය මෙම දේවස්ථානයේ පූජාවට සම්බන්ධව සිටියදී ඒ ප්‍රහාරයට ඇය උදුරක් බවට පත් වුණා. ඇය සදාකාලික සංකූලතා සහිත තත්ත්වයකට පත් වුණා. ඇය සිනහා මුසුව ඒ සියල්ලට මුහුණ දුන්නා. ඔබ මේ දකින්නේ දහනමේ අප්‍රේල් 21 වන පාස්කු ඉරිදා අද ඇය ජේසු සමග ස්වර්ගී සිටිනවා නොවනුමාන. ඔබ දකින්නේ තිලීනා හර්ෂණීගේ ගමුව කටුවා සිටිය දේවස්ථානයට රැගෙන යන ආකාරය. කියනවා
මේ ලෝකේ එක මිනිසෙක් හරි එක මිනිසෙක් මේ වගේ දෙයකට ගොදුරු වුණොත් ඒ අපේ හෘද සාක්ෂියට ලොකු ප්‍රශ්නයක් නියුතුයි. ඒ සෑම මිනිසෙක් සෑම කෙනෙක් මොන ශරීර සෞඛ්‍යය තියෙන අය පමණක් නෙවෙයි අනිත් හැම කෙනෙක් දිව්‍යන් වහන්සේගේ දරුවෙක් ලෙස දිව්‍යන් වහන්සේ දීම ස්වරූපයේ අනුව මානව ලැබූ බව සුදෝබයි කියලා සඳහන් කරනවා. ඒ නිසා හැම මිනිසෙකුගේම ජීවිතය වටිනවා. ඒ මිනිසයා මොන ආගමකින්ද වෙන්නේ, මොන භාෂාවෙන් කතා කරනවද, මොන ජාතියටයි කියවද, ඒවයි ප්‍රශ්නයක් නෑ. හැම මිනිසෙකුම දිව්‍යන් වහන්සේගේ දායකයන් පිළිගන්න සමාදේ. ඉතින් එක මිනිසෙකුගේ වූ ජීවිතය විනාශ කරන්න යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් විශේෂයෙන්ම ඉතාමතාම කරනවා නම් ඒ වගේ ලොකු අපරාධයක් තමයි පෙරවන්න තිබෙනවා. ඒ නිසා එදා මේ පාස්තු ප්‍රහාණය සිදු වූ දවස දෙසිය ගණනකට අධික පිරිසක් මේ දේවස්ථානයේ කුචිකරේ සාන්තන්තුක දේවස්ථානයේ සියොන් දේවස්ථානයේ ඒ වගේම සංචාරක නියෝජන වල බලන ඒ සිදුවෙච්ච මරණ ගණන විශාල මරණ ගණන අපේ ලංකාවේ නූතන ඉතිහාසයේ තුල සිදුවෙච්ච විශාල ප්‍රශ්න ප්‍රහාරය මේ ප්‍රහාරයේ සම්බන්ධකම තිබුණා. ඒ නිසා එකමනුස්සයෙ නෙමෙයි 267 දැන් මේ තිලිනාගේ මරණයත් මේ 274 දිනාගේ ජීවිතවලට වග කියන්නේ කවුද? ඉන්නවා මේ ප්‍රහාරය පිටපස්සේ ව්‍යාපාර වන කණ්ඩායම් තුනක් තියෙනවා. පළවෙනි කණ්ඩායම මේ බෝම්බ සාදල ඒ වර්ගන ඇවිල්ලා ඒ දේවස්ථානවල සහ ඒ ආගම ශාලාවල උපුරවාගෙන නැරීක්ෂණ මූණ පිරිසක් ආගම අතතුරුදක් කරගෙන මිනිමරන්න බැහැ. ඒ නිසා ඒ මෝඩ පිරිස ආගම කඩනමන් නිසා එහෙම දෙයක් කරන්නේ ඔළුව හොඳන පිරිසා තමයි එවැනි දේවල් කරන්නේ. ඒ නිසා ඔළුව හොඳ නැති පිරිසක් තමයි මේ වැඩේ කරේ. දෙවෙනි මේ වැඩේ කියන්නේ කලින් දැනගෙන ඉඳලා මේ වළක්වන්න ඕන කරන්න ඉඩකඩ තිබිලා වගකී කියලා ඒ වළක්වන්නට කටයුතු නොකරන මේ රටේ ඉහළම තනතුර ගන්න ජනාධිපතිවරයාගේ මට අන්තිම නිලධාරියා දක්වා පොලිසිය ආරක්ෂක අංශවල නිලධාරී අමාත්‍යාංශවල විශේෂ නිලධාරී මේ ගැන හොඳටම දැනගෙන එය වළක්වන්නට අපමණ වේනුවකවත් උත්සාහයක් නොගත්තු ඒ පිරිස එක හා සමානවම වග කියන්නට ඕනේ මේ මරණවලට. ඒ අයට අවබෝධ කරන්න බෑ ඒ අය පක්ෂයට අයිති වුණා කියලා එයාලව සුදනු කරන්න බැහැ අපිට. එයාල දැනගෙන කියනක් එයාලට වගකීමක් තිබුණා නම් තමගේ තනතුර නිසා මේ වළක්වන්නට වළක්වන්නට මුන්ගේ වගකීම ඉටු කළ යුතුව තිබුණා. ඒ නිසා එයයි මේ විනිමැවුමට වග කිව යුතු හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ හැම කෙනෙක්ම ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පැහැදිලිවම එයාලගේ නම් තියෙනවා කියලා. ඒගොල්ලෝ අද රටේ ලොකු තනතුරු දරන අය නෙවෙයි පුළුවන්. නමුත් ඒකෙන් අපිට වැඩක් නැහැ. ඒ අය ඇවිල්ලා මනුෂ්‍යත්වයක් ඇති මෘග පිරිසක් ලෙස හඳුන්වන්න පුළුවන් කන්නේ. ඒ මිනිස්සුනේ ඒ තමන්ගේ වගකීම් නිරකරපු අය උපෘගයෝ පිරිසක් නිසා ඒ වරදට සම්බන්ධ වෙලා ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ කරලා තියෙන්නේ හැම කෙනෙක් මුර්ගේ හැටියට මුර්ගයන් පිරිසක් ලෙස හඳුන්වන්න. ඒ නිසා එයාලගේ මේ ප්‍රහාරය පිටු
පස්සේ විවිධාකාරයේ ත්‍රස්තවාදී මිනිසා සමග සම්බන්ධතා පවත්වමින් රහසිගත යම් යම් දේ සැලසුම් කරමින් මේ ප්‍රහාරයට උදව් උපකාර කළ මේ ප්‍රහාරයට සහයෝගී දුන් නෛතික ආකාරයෙන් අවශ්‍ය දේවල් සැපයි වෘත්තීය අංශවල සමහරණ නිලධාරී සහ මේ වැඩ කටයුත්තේදී මේ ත්‍රස්තවාදී මිනිසා සමග ගනුදෙනුකර සියලුම පුද්ගලයන් මේ මූර්තියන්ගේ ගානක අපිට දාන්න පුළුවන්. ඒ අය මූර්තියන්ගේ මිනිසා මනුෂ්‍යෝ මේ වගේ දේවල් කරන්නේ නැහැ. මේ වගේ දේවල් ගැන දැනගන්න දැක්කොත් කටහර යන තුරක් සිද්ධ වෙන්නේ යනවා කියලා දැක්කොත් ඒ වරක් වන්න කොහොම හරි අවන්ත කරන්න පුළුවන් දේ කරමු. ඒවා කරන්නේ නැතුව පාස්තුව එහෙම නැත්නම් සිංහල අලුත් අවුරුද්දේ විමාන දාලා ගෙදර ගියාය ඒ අයට අතෝද ගන්න බැන්නේ වගේ කියන්නේ. ඒ අයව ආරක්ෂා කරනවා නම් යම් කිසි කණ්ඩායමක් රටක් තුල ඒ අයගේ වගකීමට පවුල් වෙනවා කියලා කියන්න ඕනේ. මේ ප්‍රහාරයට උදව් උපකාර කළ බොහෝ දෙනෙකුව හංගන්නට උත්සාහ කරනවාද රටේ පාලකයෝ. මේ ගැන ස්වාධීන අවංක විමර්ශනයක් කරන්න නිදෙන්නේ නැහැ. ඒවා වහලා සමහර අයව ආරක්ෂා කරන්නට රටේ පාලකයෝ අද ඉන්න පාලකයෝ ක්‍රියාත්මක වෙන බව පැහැදිලි. එහෙම නැත්නම් මෙච්චර අවුරුදු ගානක් තිස්සේ මේ ප්‍රහාරය ගැන අපි මෙච්චර කට නගන මෙච්චර කතා කරනවා අපි එක්තරා විදිහකට මේ පිළිබඳව විරුද්ධතා ව්‍යාපාර කරන සංවිධානය කරන කියනවා ලිපි යවල තියෙන කිසි දෙයක් තුට්ටු දෙයකට ගණන් ගන්න නැතිව මේ රටේ දැන් පාලනය කරන අය ඒ ප්‍රහාරය වහන්නට ඒ අය ආරක්ෂා කරන්නට කටයුතු කරනවා. විදේශීය රටවල තව මේ ප්‍රහාරයට සම්බන්ධ අය ගැන සාක්ෂි මතුවෙලා තියෙනවා. මේ රටේ ගිය සමහර ආරක්ෂක විකාරයේ ඒ තොරතුරු අපි නිදහස් කරන්න තියෙනවා. නමුත් ඒ කිසිම දෙයක් විමර්ශනය කරන්නට මේ බලධාරීන් කටයුතු කරන්නේ නැහැ. ඒ අය බලන්නේ තමයි මද ගුරුතුමන්ලාගේ කතාව. ඒක කරන්නට බැහැ. පිළිනාමයන්ගේ දෙවියන් වහන්සේගේ ධර්මයේ දේව සුභමයක් තියෙන කෙනෙක් ඒ නිසා මේ එක්කෙනෙකුව ඝාතනය කළත් අපිට ඒ අයට සමාව දෙන්න බැහැ. ඒ අය වෙච්ච ගන්නකොට ඉන්නට ඕනේ. ඒ අය හිතාගෙන ඉන්නවා නම් එයාලට ආරක්ෂා වෙලා ඉන්න පුළුවන් කියලා ඒක මිත්‍යාව. යම් කිසි දවසක දේව සීරු මේක දරව වෙනවා. ඒ ඉඳලා වෙච්ච දවසක මේක සම්බන්ධ වෙච්ච හැම කෙනෙක්ගේම අපි ලේන් දැකවුණු හැම කෙනෙක්ටම ඒක දනුවම් පිළිගෙන සිද්ධ වෙනවා. මොකද දෙවියන් වහන්සේගේ ඉතිහාස ඔවුන් දෙදෙනු වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී අපි යාඥා කරන ආදරණීය සහෝදර සහෝදරියනි, අපි දන්නවා මේ තිබිනා අවුරුදු ඒ ප්‍රහාරයෙන් කෙරෙලාවේ මේ යන්නේ අවුරුදු පහක්ම දුක්විඳලා තමයි මරණයට පත් වුණේ. ඒ නිසා මේ ප්‍රහාරය දුරු වේදනාව විගටම දුක්විඳින්නට සිදු වෙච්ච අවස්ථාවක් බවට හැරුණා. ඒ වගේ තමයි මේ කටයුත්තේ සමාධිය සිතා සාමනක් තියෙනවා. අපි ආයෙත් කියනවා ඒ ආයෙත් මොනවාගේ වේදනාවක් දරා ගන්න ශක්තිය දෙන්න. හැබැයි මේ තීනා දුරුණිය පෙන්නුනේ විශ්වාසය ආදරේ කරුණාව මා පෞද්ගලිකව අත්දැක තියෙනවා. එන්නේ දේවස්ථානයේ විවිධ අවස්ථාවක සහභාගී වුණා ලොකු කුටුවක ඉන්න නැත්නම් ඇඳට විතරම සතුටුසෙන් ඒ දේවාලයට සම්බන්ධ වුණාම අපිත් එක්ක කතා කරලා විතරම නිහතමානීකම කටයුතු කරාද කියන එක අපි දන්නවා. ඒ නිසා ඇයට ස්වර්ගීය ජීවිතයේ උදාහරණ බව පැහැදිලි. ඒ විතරක් නෙවෙයි අපි පසුගිය මාසේ රෝමයේදී සුද්ධවන්තයන් නම් කරන
බොහොම සමාජයට මෙයාගේ නාමික පාද දුන්නා. ඉරිණගේ නමත් දැන් අපි යාඥා කටයුතු කරනවා. ඉරිණ තමයි මේ වීරෝදාර ප්‍රාණ පරිත්‍යාග යෝගයේ ප්‍රතිස්තුත අලුතින් දෙන්න දැනච්චි. ඒ නිසා අපි පිළිගන්න සුරකට දෙවියන් වහන්සේගේ දයාවෙන් ඇයට සදාකාලික පොක්ස්ව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉරිණගේ දරුවන්
Thank you.
වාර්තාකරණය.